අද ඉන්දියානු සාගරයේ උතුරු සුමත්‍රාහි බටහිර වෙරළට ඔබ්බෙන් කිලෝමීටර 15ක් ගැඹුරු මුහුදේ 6.7ක ප්‍රබලත්වයෙන් යුත් භූචලනයක් සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා. කෙසේ වෙතත් ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළා. මෙරට වේලාවෙන් දහවල් 12:03 පමණ සිදුව ඇති මෙම භූචලනය උතුරු අක්ෂාංශ 0.05 සහ නැගෙනහිර දේශාංශ 96.6කදී සිදුව වී ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත්වන ජනතාවට මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් ඉන්නා ලෙසයි. ඉන්දියාවේ තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්ත සඳහා සුලිකුණාඩු පිළිබඳ අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. එරට කලගුණාංශ පවසන්නේ එම ප්‍රාන්ත සඳහා සුලිකුණාඩු තත්ත්වයත් සමග අධික වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක්ද පවතින බවයි. ඒ අනුව හෙට සිට ලබන 16 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්ත සඳහා සුලිකුණාඩු සහ අධික වර්ෂාපතනය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව සඳහන් වනවා. එමෙන්ම ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගංගාවක ගසාගෙන යන මලසිරුරු අල්ලා ගැනීම සඳහා ප්‍රාන්ත බලධාරීන් ගඟ හරහා දැල් දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය දක්වන්නේ කොරෝනා මලසිරුරු 4000ක් ගංගාවලට දමා ඇති බවයි. බිහාර්හි ගංගාවක මලසිරුරු 150කට අධික සංඛ්‍යාවක් පාවෙන බව දුටු ඉන්දීය මාධ්‍ය ඊට පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබෙනවා. බිහාර්හි ජලසම්පත් ඇමති සංජය කුමාර් ප්‍රකාශ කර ඇත්තේ මලසිරුරු අල්ලා ගැනීම සඳහා ගඟ හරහා දැලක් යෙදූ බවයි.